පොත්තුවක් පාවෙනවාගේ එහෙම පාව කරලා නැහැ නිකෝ නෑ කනෝ මිසක් ඉතින් පා කරන්නේ නැහැ. එක්කෙනෙක් ගෙදරක තියෙනවා එයා එයාගේ බිරිඳ කැමති කොච්චර වුණත් මොකද්ද? එයා එලි වෙලා ගියත් කොහොම ගියත් කොත්තුවක් හරි මොනවා හරි පොඩි දෙයක් ගෙදරට ගේනනවා. ආ. අර කොත්තුව පියාඹුවේ කවදද? අයියේ. ඔව් ඒක ඉතින් ගැටනවා ඉතින්. සිද්ධ කතාවක් කියලා දෙනවා. එලි වෙලා තමයි යන්නේ. මේ නෑ එලි වෙලා වු ඒක. අපි ළඟ යන කට්ටියත් ඉන්නවා. ළඟ ළඟ අපි. ඉතින් ආ එලි වෙලා කියන්නේ මෙහෙමයි සාමාන්‍යයෙන් 12ක. ගොඩක් දේවල් එලි ඉති. ඒකත් එලි වෙලානේ 12න් පස්සේ. හැබැයි එදා යන්න හම්බුනේ මට දෙයක් උදේ 6:45 විතර. එදා කරපුවා එලි වෙලා. එතකොට ඒකත් එක්ක මේ පොඩි එකනාව වයිෆ් අන්දා. ඉතින් මම හැබැයි දෙකට විතර කොත්තුවක් ගත්තා. විතර ගියන්නේ. නෑ මං. يعني දෙකට විතර ගත්ත කොත්තුව තමයි. ඒක පාඩියක් ඉතින් දන්නවනේ මෙතනින් අත් ඔහොමම ඉතින් අපි දන්නවා. අපි ඕක දන්නවා කොහමද අපි සිරස මේ මේ මාධ්‍ය මේකිනේ වැඩ කරේ. එතකොට අපි දන්නවා කොහමද එලි වෙලා. දන්නවනේ. සියතර සේවි. මේ ඉතින් ගොඩක් දේවල්. දන්නවා. ඉතින් ඊට පස්සේ යනකොට මං ඉතින් කොත්තුව අරගත්ත එකනේ. ඒක දැන් ආයි මම කරන්න බැරි නන්ද මං එයාට අන්දන්ද තමයි හිටියේ ඒ කියන්නේ බබාගේ අර පොත්තන් දදා හිටියේ මෙහෙම අර මේ දොරලත් වෙලා මෙහෙම බබාගේ මෙහෙම පොත්තන් දදා හිටියේ මං යන ගමන් ඉතින් කොහොමද කොහොමද මුඩු මුඩු වෙන්න යනකොට ඒ වෙලාවට මේ කොත්තගේ සාරි දෙනකොටම ගන්නකොට මෙහෙම මං හිටියේ උඩ තට්ටුවක එතකොට يعني පල්ලෙහා ගෙදර ඉන්නේ අයිති කට්ට ඉතත් තවත් මට කනවා ඒක උඩේ වැඩට යනවා දැන් ආ වැඩට යනවා නේද හතර කාලේ එතනකොට දැන් මෙතන ඉඳලා මෙහෙම ගියා අර සාමාන්‍යයෙන් අඩි 15ක් විතර ඉස්සරහා ගේට්ටුව තියෙනවා ගේට්ටුව ගාවින් මෙහෙම අරනකොට මල්ලඩි ලක් කාලා වැටුණා කොත්තු වැටුණ ගමන් නෝන ඒක විසිකල ගේතුලට ගියා අර කොත්තු වැන්න සද්දට අයියා උඩ බැලුවා බලන්න මම විතරයි ඉන්නේ ටයිට් ක්ලෝස් එකක් තියෙනවා ඉන්නවා මං ගෝ අයිය කොත්තු ලිස්සුවා අයියා ආහ කියලා ගියා අයියා කල්පනා කරන්නේ නැති කොත්තු ලිස්සුවා නම් මෙතන වැටෙන්නේ නැතුව අඩි 15ක් විතර එහෙන් හිටිර කොහොමද හැමදාම ගෙනියන්නේ විතර කොත්තුවක් එදා චිකන් කොත්තුවක් ගෙනින් දින අපරාද ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.